ഹലോ ഗായ്സ്, ദി മാർവൽ സ്റ്റുഡിയോസിലേക്ക് വണ്ടർവിഷൻ സഹ ഫാൽക്കൺ ആൻഡ് ദ വിൻ്റർ സോൾജർ സീരീസ് ദേഡ പാസ് ജൂലൈ 9 ലബണ മാസേ 9 റിലീസ് ചെയ്യണ ലുക്കി സീരീസ് ഇതിൻ മേ സീരീസ് കഥാകരണം അടപ്പ് അനിവാര്യം കഥാകരണ്ടോണേ ലുക്കിക്ക് മൾട്ടിവേഴ്സൽ ഫോംസ് ദക്ക എസ്പെഷ്യലി കിഡ് ലുക്കി സഹ ലേഡി ലുക്കിക്കാണ് ഏ വകേമ മേ വീഡിയോക്ക് ഇത് കഥാകരണ മേ അപ്പം ദണ്ണ ലുക്കിക്ക് നോദണ കാരണ കീപ് അങ്ങനെ മേ അങ്ങനെ കൊമിക് ഒറിജിൻ കേന വകേമ ඒකත් එක්ක කොහොමද මෙයාගේ MCU ඔරිජිනල් එක වෙනස් වෙන්නේ කියන එක ගැන ඉතින් එහෙනම් අපි යමු ලොකී ගැන බලන්න. '1962 නිකුත් වෙච්ච Journey into the Mystery කියන කොමික් රන් එක අරගෙන තමයි ලොකී කියන කැරක්ටර් එක මුලින්ම Marvel Comics වලට එකතු වෙන්නේ. යෝතන්හයිම් වල ෆ්‍රොස් ජයන් කින් ලූෆිගේ සහ කුයින් ෆර්බියුටගේ පුතා තමයි ලොකී ලූෆිසන් කියන්නේ. ලොකී ලූෆිසන් කියන්නේ පොඩි කාලේ ඉඳන්ම අනිත් ෆ්‍රොස් ජයන්ට්ස්ලාට වඩා පෙනුමෙන් කුඩා සහ ස්වරූපයෙන් වෙනස් කෙනෙක්. ඉතින් මේ හින්දා කින් ලූෆි තීරණය කරනවා මෙයාව අනිත් ෆ්‍රොස් ජයන්ට්ස්ලාගෙන් වෙන් කරලා තියන්න. යෝතන්හයිම් වල කින් ලූෆි සහ ඕඩින් අතර යන බැටල් එකකදී ඕඩින් දකිනවා මේ විදිහට අනිත් ෆ්‍රොස් ජයන්ට්ස්ලාගෙන් වෙන් වෙලා ඉන්න මේ ලොකීව. ඉතින් ඕඩින් මෙතෙන්දි තීරණය කරනවා මේ ලොකීව අරගෙන ගිහින් තමන්ගේ පවුල කෙනෙක් විදිහට ඇස්ගාඩ්ල අදා වඩා ගන්න. ඉතින් අපි MCU එකේදී ওই කතාව ওই විදිහටම දැක්කා. නමුත් කොමික් වලදී මේ විදිහට ඇස්ගාඩ්ල දී වැඩෙන ලොකී අනාගතයේදී තමන්ගේ මැජික් පාවිච්චි කරලා යෝතන්හයිම් වල අතීතයට එනවා. ලොකී මේ විදිහට එන යෝතන්හයිම් වල අතීත කාලවකවානුවේදී ඕඩින්ගේ තාත්තා බෝර් සහ ලොකීගේ තාත්තා කිං ලූෆිසන් අතර ලොකු යුද්ධයක් හට ගන්නවා. කොහමරි මේ යුද්ධය අතරතුර ලොකී තමන්ගේ මැජික් වලින් බෝර්ව හිම බවට පත් කරනවා. මේ විදිහට හිම බවට පත් වෙන බෝර් තමන්ගේ පුතා වෙන ඔඩින්ගෙන් උදව් ඉල්ලුවත් ඔඩින් මේ උදව් ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. ওই විදිහට කාලයක් ගත වුණාට පස්සේ ලොකී තමන්ගේ ස්වරූපය බෝර් විදිහට වෙනස් කරගෙන ඔඩින් ළඟට ගිහින් ඔඩින්ට පණිවිඩයක් දෙනවා. තමන්ගේ අතින් වෙච්ච වැරද්ද හදා ගන්න ඕනේ නම් ෆෝලන් කින් කෙනෙක්ගේ පුතෙක් අරගෙන තමන්ගේ පවුල කෙනෙක් විදිහට හදා ගන්න කියලා. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි කොමික් වලදී මේ විදිහට පැත්තකට වෙලා තනි වෙලා ඉන්න ලොකීව දකින ඕඩින් මෙයාව අරගෙන ගිහින් තමන්ගේ පවුල කෙනෙක් විදිහට ඇස්ගාඩ් වල හදා වඩා ගන්නෙ. මේ විදිහට ඇස්ගාඩ් වල හැදී වැඩෙන අතරතුර ලොකී සෝසරි සහ මිස්චීෆ් වගේ දේවල් ඉගෙනගෙන ගෝඩ් ඔෆ් මිස්චීෆ් බවට පත් වෙනවා. කොහොම වුණත් ඇස්ගාඩ් වලදී තමන්ගේ සහෝදරයා වෙච්ච තෝරට ලැබෙන ආදරය සහ ඒ ගෞරවයට ඉරිසියා කරන ලොකී තෝරට වඩා පවපුල් වෙන්න තියෙන උමනාව නිසා ගොඩ් ඔෆ් ඊවල් බවට පත් වෙනවා. ඉතින් ওই විදිහට ගොඩ් ඔෆ් ඊවල් බවට පත් වෙන ලොකීගේ මෙතනින් එහාට ස්ටෝරි ලයින් එක ගොඩක් දුරට MCU එකේ ස්ටෝරි ලයින් එකට සමානයි. MCU එකේදී අපි දැක්ක Avengers 1 වගේ මූවිස් වලදී ලොකී කියන්නේ විලන් කෙනෙක්. ඊට පස්සේ කාලයක් ගත වෙනකොට මෙයා හීරෝ කෙනෙක් බවට පත් වෙනවා සහ Avengers Infinity War මූවි එකේදී මෙයා Thanos යැතින් මිය යනවා. කොමික් ස්ටෝරි ලයින් එකේදී ගත්තොත් මෙයා මුල්ම කාලේදී විලන් කෙනෙක් අපි දැකපු විදිහම සහ කාලයක් ගත වෙනකොට මෙයා තමන්ගේ වැඩිය හදාගෙන හීරෝ කෙනෙක් බවට පත් වෙනවා සහ Dark Seek කියන ඉවෙන්ට් එකේදී මෙයා Avengers ලට උදව් කරනවා. කොහොම වුණත් මේ ඉවෙන්ට් එක අතරතුර Marvel Universe එකේ පවර්ෆුල්ම හීරෝ කෙනෙක් වෙන සෙන්ට්‍රිගේ ඩාක් සෙල්ෆ් එක විදිහට හඳුන්වන වොයිඩ් ගැතින් මිය යනවා. අපි MCU එකේ දැක්ක ඉන්ෆිනිටි වෝ එකේදීත් මේ විදිහටම ලොකීගේ අවසානයේ සිද්ධ වෙනවා. නමුත් Thanos ගැතින් ලොකීගේ කතාව ඉතුරු ටික බලන්න කලින් අපිට කතා කරන්න වෙනවා මේ ලොකී සීරියස් එකේදී අපිට දකින්න හම්බෙන ලේඩි ලොකී කියන කැරක්ටර් එක ගැන. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ ලේඩි ලොකී හැදෙන්නේ කියලා. ඇස්ගාඩ් වල ප්‍රොෆසි එකක් තියෙනවා ලොකී කවදාහරි ඇස්ගාඩ් වල හතුරන්ඩ ඇස්ගාඩ් යටත් කරගන්න උදව් කරනවා කියලා. ඉතින් මෙන්න මේ සිදුවීම තමයි ඇස්ගාඩියන්ස්ලා රැග්නරොක් එක විදිහට හඳුන්වන්නේ. කොහොම වුණත් මේ රැග්නරොක් එක මීට වඩා සංකීර්ණ මාතෘකාව. ලොකී අනිත් ඇස්ගාඩියන් විලන්ලාව පාලනය කරලා ඇස්ගාඩ් විනාශ කරන එක තමයි මේකේ සරලම කතාව. කොමික් කියවන කෙනෙක් නම් දන්නවා මේක ඇත්තටම දෝස් හූ සිට් අබව් වෝල් කියලා හඳුන්වන බීංස්ලා කණ්ඩායමක් විසින් සිද්ධ කරන සයිකල් එකක් කියලා සහ
තෝර් රූන්කින් තෝර්රලා මේ සයිකල්ලක නවත්වනවා කියලා. කොහොමුණත් අවසානයේදී මේ රැග්නරොක් ඉවෙන්ට් එක සිද්ධ වෙනවා. මේකෙදී ඇස්ගාඩ් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. තෝර් සහ තව ඇස්ගාඩියන්ලා කීප දෙනෙක් මේකෙන් ඉතුරුණත් මේ විදිහට ඉතුරුණ ඇස්ගාඩියන්ලා සාමාන්‍ය මිනිස්සු බවට පත් වෙලා පෘථිවිය ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා තෝර් තමන්ගේ පවර්ස් වලින් මේ අයව ආයමත් හිටපු විදිහටම වෙනස් කරනවා. නමුත් මෙතෙන්දී ලොකි රීබෝන් වෙන්නේ ගැහැණු කෙනෙක් විදිහට. ඒකට හේතුව තමයි අර කලින් කිව්ව රැග්නරොක් සයිකල් එකෙන් පස්සේ ඇස්ගාඩියන්ලා මනුෂ්‍ය ස්වරූපයට එනකොට ලේඩි සිෆ්ගේ සෝල් එක යන්නේ මැරෙන්ඩ ඉන්න කෙනෙක්ගේ බොඩි එකකට. ඉතින් තෝර් ඇස්ගාඩියන්ලව කැඳවද්දී මේ කෝල් එක සිෆ්ට ඇහෙන්නේ නැහැ. මේ නිසා තෝර් ඇස්ගාඩියන්ලව ආයමත් නිර්මාණය කරනකොට සිෆ්ගේ බොඩි එක හැදුනත් මේකට සෝල් එකක් එන්නේ නැහැ. ඉතින් මේ ලේඩි සිෆ්ගේ බොඩි එකට ලැබෙන්නේ ලොකීගේ සෝල් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලොකි ලේඩි ලොකි විදිහට ඇපිය වෙන්නේ. කොහොම වුණත් ලොකි ආයමත් තමන්ගේ සැබෑ ස්වරූපයට එනවා. නමුත් ලොකි කියන්නේ ෂේප් ෂිෆ්ටර් කෙනෙක්. මේ නිසා අපි මෙයාම ජෙන්ඩර් ෆ්ලූයිඩ් කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ ලොකීට නිශ්චිත ජෙන්ඩර් එකක් නැහැ. මේ නිසා ලොකි කීප සැරයක්ම ආයමත් කාන්තාවක් විදිහට ඉඳලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොමික් වලදී ලොකි ලේඩි ලොකි විදිහට ඇපිය වෙන්නේ. කොහොමනත් MCU එකේදී ලොකි ලේඩි ලොකි වුණේ කොහමද සහ මෙයාගේ ඔරිජින් එක කොහමද නැත්නම් මේ ඉන්නේ වෙනමම මල්ටිවර්සල් ලොකි කෙනෙක්ද කියන එක බලාගන්න නම් අපිට අනිවාර්යයෙන්ම ලොකි සීරීස් එක බලන්න වෙනවා. මොකද මීට වඩා හත්පසින්ම වෙනස් දෙයක් තමයි අනිවාර්යයෙන්ම ලොකි සීරීස් එකේදී සිද්ධ වෙන්නේ. සීරීස් එක ගැන කතා කරද්දී ඊළඟට කතා කරන්න තියෙන වැදගත්ම දෙයක් තමයි ජැක් වීල් කියන චයිල්ඩ් ඇක්ටර් ලොකි සීරීස් එකට සම්බන්ධ වෙනවා කියලා පැතිරුණු රූමර්ස්. ඉතින් මේ දක්වා ආපු වොන්ඩා විෂන්, ෆැල්කන් ඇන් ද වින්ටර් සෝල්ජර් සීරීස් වලත් යං ඇවෙන්ජර්ස් ටීම් එකක මෙම්බර්ස්ලා බලාගන්න ලැබුණ නිසා, ඒ වගේම ඉදිරියේ දෙන සීරීස් වලත් යං ඇවෙන්ජර්ස් මෙම්බර්ස්ලා ඉන්නවා කියලා මේ වෙනකොටත් දන්න නිසා මේ විදිහටම ලොකි සීරීස් එකේදීත් යං ඇවෙන්ජර් කෙනෙක්ව බලාගන්න ලැබුණොත් ඒ ගොඩක් දුරට කිඩ් ලොකි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බලමු කවුද මේ කිඩ් ලොකි කියන්නේ කියලා. අපි කලින් ලොකීගේ හිස්ට්‍රී එක ගැන කතා කරනකොට වොයිඩ් ගියතින් මේ ලොකී මැරෙනවා කියලා කතාව නතර කළත් අපි මේ කතා කරන්නේ ගෝඩ් ඔෆ් මිස්චීෆ් ගැන. ඉතින් ලොකී කියන්නේ එහෙම ලේසියෙන් මරන්න පුළුවන් කැරක්ටර් එකක් නෙමෙයි. ලොකී මැරෙන්න කලින් එහෙම නැත්තම් අර කියපු ඩාර්ක් සීක් එක වෙන්න කලින්ම ලොකී හෙලාව රවට්ටලා බුක් ඔෆ් හෙල් වලින් තමන්ගේ නම අයින් කරගෙන ඉවරයි. මේ නිසා ලොකීට ඇත්තටම මැරෙන්න බෑ. මේ නිසා ලොකි ආයමත් ටීනේජර් කෙනෙක් විදිහට ඉපදෙන. මේ විදිහට ඉපදෙන කිඩ් ලොකීට තමන් කරපු වැරදි වැඩ සහ අනිත් නරක වැඩ නයිට්මෙයාස් විදිහට පේන්න ගන්නවා. ඉතින් මේ විදිහට දකින නරක හීන නිසා කිඩ් ලොකී තීරණය කරනවා හොඳ කෙනෙක් විදිහට ජීවත් වෙන්න. ඉතින් ওই කාලෙදිම නිර්මාණය වෙන යං ඇවෙන්ජර්ස් ටීම් එකටත් කිඩ් ලොකී සම්බන්ධ වෙනවා. ඔය අතරතුර කිඩ් ලොකීගේ මනසේ තමන්ගේ පාස්ට් එක එහෙම නැත්නම් කලින් හිටපු ලොකි අයිකෝල් කියලා හඳුන්වන මැක්පයි කෙනෙක් විදිහට ඉන්නවා කියලා දැනගන්න ලැබෙනවා. මාවල් කොමික්ස් වල නයිට්මෙයා කියන්නේ මිනිසුන්ගේ ෆියර් ක්ලොට්ස් එහෙම නැත්නම් බය කියන එකෙන් යැපෙන ෆියර් ලෝඩ් කෙනෙක්. මෙන්න මේ නයිට්මෙයාගෙන් සාමාන්‍ය මිනිසුන් අතාරිනවා කියන පොරොන්දුව මත අපේ මේ කිඩ් ලොකි තමන්ගේ ෆියර් ක්ලොට් එක නයිට්මෙයාට බාර දෙනවා. කිඩ් ලොකිගේ ෆියර් ක්ලොට් එකෙන් ඔටුන්නක් හදාගන්න නයිට්මෙයා අනිත් ෆියර් ලෝඩ්ස්ලට වඩා සෑහෙන්න පවර්ෆුල් වෙනවා. අපි මේ ඔටුන්ව හඳුන්වන්නේ ෆියර් ක්‍රවුන් එක කියලා. කොහොම වුණත් මේ ෆියර් ක්‍රවුන් එක ගැන මෙෆිස්ටෝ දැනගන්නවා. මෙෆිස්ටෝ කියන්නේ මාර්වල් යුනිවර්ස් එකේ ඩෙවිල්. එහෙම නැත්නම් සාදන් කියලා හඳුන්වන ටයිටල් එකෙනුත් මෙයාව හඳුන්වනවා. ඉතින් මෙෆිස්ටෝ ෆියර් ලෝඩ්ස්ලව පරද්දලා මේ ක්‍රවුන් එක අරගන්නවා. මෙෆිස්ටෝ මේක ගන්න පෘථුවිය මත හෙල් එකක් අන්ලීෂ් කරනවා. ඒ කියන්නේ පෘථුවිය අපාය බවට හරවන්න. මේ වෙලාවේදී අයිකෝල් එහෙම නැත්නම් පරණ ලොකි කිඩ් ලොකීට කියනවා ෆියර් ක්‍රවුන් එක විනාශ කරන්න පුළුවන් එකම විදිය කිඩ් ලොකීගේ කොන්සියස්නස් එක එහෙම නැත්නම් විඥානය නැති වෙලා අයිකෝල් කිඩ් ලොකීගේ ඇඟේ පාලනය ලබා ගන්න එක කියලා. ඒ වගේම අයිකෝල් එහෙම නැත්නම් පරණ ලොකී පොරොන්දු වෙනවා කලින් හිටියට වඩා හොඳින් ජීවත් වෙනවා කියලා. ඉතින් කිඩ් ලොකී මේකට එකඟ වෙලා පරණ ලොකීට ආයම ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම බිලි එහෙම නැත්නම් විකර්ණ රවට්ටලා කිඩ් ලොකි තමන්ගේ පරණ ස්වරූපය ලබා ගන්නවා. ඉතින් මේ සිදුවීම් වලින් පස්සේ වර්තමානයේදී කොමික් වල ඉන්න ලොකි ඉස්සර හිටපු ලොකීට වඩා ගොඩක්ම හොඳ කෙනෙක්.
ඉතින් ඔන්න ඕක තමයි කිඩ් ලොකීගේ කතාව. ලේඩි ලොකී වගේම MCU එකේදීත් අපිට මෙයාගේ ඔරිජින් එක කොහොම වෙයිද, MCU එක ඇතුළේදී කිඩ් ලොකීගේ කතාව කොයි වගේ වෙයිද, එහෙමත් නැත්නම් කිඩ් ලොකී කෙනෙක්ව බලා ගන්න ලැබෙයිද කියන එක දැනගන්න නම් අනිවාර්යෙන් අපිට ලොකි සීරීස් එක බලන්න වෙනවා. මෙතනින් පස්සේ අපිට කතා කරන්න තියෙන ඕල් බුචර්, එහෙම නැත්නම් කිං ලොකී ගැන. මේක වෙන්නේ ගොඩක් අනාගතයේදී. මේ කාලෙදී ලොකි ආයෙමත් කලින් හිටපු ගෝඩ් ඔෆ් ඊවල් බවටම පත් වෙනවා. ඒ වගේම ලොකීට පෘථුවිය යටත් කරගන්නත් පුළුවන් වෙනවා. මේ නිසා පෘථුවිය හීරෝස්ලා ඇතුළු සේරම මිනිස්සු විනාශ වෙනවා. ඒ වගේම කිං ලොකි කීපවතාවක්ම ටයිම් ට්‍රැවල් කරලා තමන්ට සිද්ධ වෙච්ච දේවල් කියලා ලොකීව පාලනය කරන්නත් මෙයා මෙතෙන්දී උත්සාහ කරනවා. මෙතනින් පස්සේ කිං ලොකීව අපිට හම්බෙන්නේ ගියවෘද්ධිය අපු කිං තෝර් රන් එකේදී. කිං තෝර් රන් එක සිද්ධ වෙන්නේ අන්ටෝල්ඩ් යුවන්ස් වලදී, එහෙම නැත්නම් නොකියූ අනාගතයේදී. ඉගෙන මේක සෑහෙන අනාගතයේදී සිද්ධ වෙන ස්ටෝරිලයින් එකක්. මේකෙදී කිං ලොකි ඇපිය වෙන්නේ වෙනස්ම විදිහකට. ඒ තමයි ලොකීද නෙක්‍රෝග්‍රෝඩ්, එහෙම නැත්නම් ලොකීද ඕල්ඩ් බුචර් කියන ෆෝම් එක. නෙක්‍රෝග්‍රෝඩ් ඕල්ඩ් බුචර් වගේ වචන ඇහෙනකොට මතක් වෙන චරිතයක් ඉන්නවනේ. ඒ තමයි ගෝර් ද ගෝඩ් බුචර්. මෙන්න මේ ගෝර් නෙක්‍රෝසෝඩ් එකත් එක්ක මර්ජ් වෙලා ගෝඩ් බුචර් වුණා වගේම තමයි ලොකීටත් නෙක්‍රෝසෝඩ් එක ලැබෙනවා. ඉතින් ওই විදිහට නෙක්‍රෝසෝඩ් එකත් එක්ක මර්ජ් වෙන ලොකීව අපි හඳුන්වන්නේ ලොකී ද ඕල්ඩ් බුචර්, එහෙම නැත්නම් ලොකී ද නෙක්‍රෝගෝඩ් විදිහට. මෙතනින් පස්සේ ලොකීද නෙක්‍රෝගෝඩ් සහ කිං තෝර් අතර දෙවන්ත සටනක් ඇති වෙනවා. මොකද මේ විදිහට ලොකීද නෙක්‍රෝගෝඩ් බවට පත් උනේ ගෝඩ් ඔෆ් ඊවල් විදිහට හිටපු ලොකි. ඉතින් මේ නිසා ලොකීට ඕන වෙන්නේ කොහොම හරි තෝර්ව මරලා දාන්න. නමුත් ලොකීගේ යටිහිතේ තියෙනවා තමන්ට තෝර්ව මරන්න බෑ කියන අදහස. ඉතින් මෙන්න මේ දුර්වලකම නිසා ලොකී නොදැනුවත්වම නෙක්‍රෝසෝඩ් එක හරහා ආයිමත් ගෝර්ද ගෝඩ් බොචව නිර්මාණය වෙනවා. මොකද මේ සිදුවීම් වලට සෑහෙන කාලයකට කලින් තෝර් ගෝර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. නමුත් මේ ගෝර්ගේ විඤ්ඤාණය, එහෙම නැත්නම් කොන්ෂියස්නස් එක මේ නෙක්‍රෝසෝඩ් එක ඇතුලේ රැඳෙනවා. ඉතින් අර ලොකීගේ දුර්වලකම නිසා තමයි මේ විදිහට නෙක්‍රෝසෝඩ් එක හරහා ආයිමත් ගෝර්ව නිර්මාණය වෙන්නේ. කොහොමද මේ විදිහට නිර්මාණය වෙන ගෝර් සෑහෙන පවර්ෆුල්. මෙතෙන්දි ගෝර් තෝර් සහ ලොකී දෙන්නවම පරාද කරනවා සහ තමන්ගේ නෙක්‍රෝසෝඩ් එක පාවිච්චි කරලා සම්පූර්ණ යුනිවර්ස් එකේම ආලෝකය නැති කරලා දානවා. මේ වෙලාවේදී යුනිවර්ස් එකට ඉතුරු වෙලා තිබ්බ එකම ආලෝක ප්‍රභවය වෙච්ච අන්තිම සූර්යාවත් ගෝර් විසින් නැති කරලා දානවා. කොහොම වුණත් කිං තෝර් තමන්ගේ උපරිම ශක්තිය යොදලා ගෝඩ් බුචර්ව ආයිමතාවක් පරාද කරනවා සහ තමන්ගේ වැරදි අවබෝධ කරගන්න ලොකි මීට සෑහෙන අතීත කාලයකට කලින් වගේම හීරෝ කෙනෙක් විදිහට තමන්වම සැක්‍රිෆයිස් කරලා අර යුනිවර්ස් එකට ඉතුරු වෙලා තිබ්බ අන්තිම ආලෝක ප්‍රභවයට නැවත ජීවය ලබා දෙනවා. ඉතින් ඔන්න ඕක තමයි වර්තමානය සහ අතීතය සහ අන්ටෝල්ඩ් යුවන්ස් වලදී ලොකීගේ කතාව. මෙතනින් පස්සේ ලොකී සීරීස් එක ගැන කතා කරනකොට කතා කරන්න තියෙන වැදගත්ම මාතෘකාවක් තමයි බෝට් ලොකී කියන කොමික් සීරීස් එකෙන් ඉන්ස්පයර් වෙලා තියෙන සිදුවීම් කීපේ. බෝට් ලොකී සීරීස් එකේදී සිද්ධ වෙන්නේ ලොකී තමන්ගේ ට්‍රික්ස් වලින් ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ වගේ මිනිසුන්ට උදව් කරනවා. කොමුණත් ලොකීගේ සංවිධානයේ පිටිපස්සෙ ඉන්නේ ලොකීට වැඳුම් පිදුම් කරන කල්ට් එකක්. ඉතින් මේ දේවල් හෙළි වෙන නිසා ලොකීට මේකෙදී සාර්ථක වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. කොමුණත් ට්‍රේල් එකේදී සහ අනිත් ක්ලිප්ස් වලදී අපිට බලා ගන්න පුළුවන් වුණේ මෙන්න මේ බෝට් ලොකී කියන සීරීස් එකට සම්බන්ධ සිදුවීම් කීපයක්. ගොඩක් අයට මේ වෙනකොට ලොකි සීරීස් එකේ ප්ලොට් එක ගැන අවබෝධයක් තියෙන නිසා මෙන්න මේ කරුණු ටික තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න උවමනා වෙලා තිබ්බේ. ලොකි සීරීස් එකට පස්සේ මාවල් ස්ටුඩියෝ එක ඊළඟට රිලීස් කරන්නේ බ්ලැක් වීඩෝ මූවී. මේක රිලීස් වෙන්නේ ජූලි 9 වෙනිදා. ඉතින් මේ වෙනකොටත් අපි බ්ලැක් වීඩෝ මූවී එකේ කැරක්ටර්ස් ගැන, තියරීස් ගැන, ඒ වගේම ස්පෙෂලිම මේකේ විලන් වෙන ටාස්ක් මාස්ටර්ගේ මාස්ක් එක යට ඉන්නේ කවුද කියන එක ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුපුරුදු පරිදි මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, ඒ වගේම subscribe කරන්න සහ description එකේ තියෙන අපේ group වල join වෙලා ඔයාලට තියෙන ගැටලු සහ නොදන්න දේවල් ගැන සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතු වෙන්න.